පහුගිය දින කීපය තුළදී ළමයි අතර වෛරස් වුණ පැතිරීමක් අපි දැක්කා. මෙතනදී විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයේ වැඩිවීමක් අපි දැක්කා. ඉන්ෆ්ලුවෙන්සා රෝගේ රෝග ලක්ෂණ තියෙන තවත් වෛරස් පැතිරෙන්නට ඇති. මෙතනදී රෝග ලක්ෂණ විදිහට උණ සමග කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, වමන යාම වගේ රෝග ලක්ෂණ තමයි වැඩිපුරම දැක්කේ. ඊට අමතරව අපි බොහෝ දරුවන් ඇස් වලින් කබ ගැලීම සහ ඇස් රතු වීම වගේ රෝග ලක්ෂණත් අපි දැක්කා. සමහර අයට ඉන්ෆ්ලුවෙන්සා පොසිටිව් වුණා, සමහර අයට ඉන්ෆ්ලුවෙන්සා පොසිටිව් වුණේ නැහැ. ඉතින් මේක වෙනත් වෛරස්යක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇඩිනෝ වෛරස් කියන වෛරසක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ රෝගී ඉතාම ඉක්මනින්ම පැතිරෙනවා. වෛරස් වුණ ඉතාම ඉක්මනින්ම එක දරුවෙක්ගෙන් තව දරුවෙක්ට පැතිරෙනවා. පහුගිය දවස්වලදී දරුවන්ට පාසල් පටන් ගත්තා, මොන්ටිසෝරි පටන් ගත්තා, දිවාසුරකම් මධ්‍යස්ථානවල දරුවන් දැම්මා. ඉතින් මේ නිසා දෙමව්පියෝ රෝග ලක්ෂණ තියෙන දරුවන්ව පන්ති වලට ගෙන ගියා. ඉතින් ඒකත් සමගම බොහෝ දරුවන් අතර මේ රෝගය ව්‍යාප්ත වුණා. සමහරක් වෙලාවට ගුරුතුමීටත් කැස්ස එම්බිරිසාව තියෙනවා, මුළු පන්තියටම වගේ පැතිරුණා. මෙතෙන්දී කැස්ස එම්බිරිසාව වුණ වගේම මේ ඇස් රෝගයකුත් පැතිරීම ගැන අපි පොඩ්ඩක් කල්පනාකාරී විය යුතුයි. මේක වෛරස් එකක් බොහෝ විට, හැබැයි ද්විතීකව බැක්ටීරියා ආසාදනයක් වෙන්නත් පුළුවන්. මේ රෝග ලක්ෂණ තියෙන අයව පුළුවන් නම් ගෙදර තියාගන්න. හැබැයි දවස් 3-4ක් දිගට මේ ප්‍රශ්නේ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න. මොකද සමහරක් වෙලාවට විශේෂ ප්‍රතිකාර ලබා දෙන්න වෙයි. විශේෂයෙන්ම කිව යුත්තේ රෝග ලක්ෂණ තියෙන අය, කැස්ස එම්බිරිසා උණ සහ ඇස් රතු වීම සහ ඇස් වලින් කබ ගැලීම තියෙනවා නම් ගෙදර තියාගන්න. අනිත් අය ලේසියෙන් පැතිරෙන්න පුළුවන්. හැබැයි ගෙදර තියාගන්න කිව්වට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න දිගටම මේක තිබුණොත්, මීට අමතරව කිව යුතු දෙයක් තමයි මේ දවස්වල දැන් වෛරස් වුණ හැදුනට පස්සේ ළමයි අතර කාලයක් තිස්සේ පවතින කැස්සක් තියෙනවා. විශේෂම අපි දකිනවා සමහර අයට මාසයක් දෙකක් තුනක් කැස්ස පවතිනවා. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිට ඉන්ෆ්ලුවෙන්සා හැදිලා තියෙන්න පුළුවන්. ඊට අමතරව කලාතුරකින් කොවිඩ් හැදිලා තියෙන්න පුළුවන්. මේ කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා දෙකෙන්ම පසු කාලීනව කැස්ස කාලයක් තිස්සේ පවතින්න පුළුවන්. සමහර අයට ළමා හති හැදිලා තියෙන්න පුළුවන්. මෙතනදි මතක් කරන්න ඕනේ, කාලයක් ඇස්ස තියෙනවා නම් මේක ළමා හතිය විතරක්ම නෙවෙයි ෂය රෝග වගේ තත්ත්වයන්ද කියලා හොයලා බලන එක ඉතාමත් වැදගත්.